කොහොමද යාළුවනේ travel with lahiru channel එක subscribe කරලා තියාගන්න bell icon එක click කරන්න all notification දාන්න ගොඩක් අය travel යන්න මේ දවස්වල දැන් මං ඉන්නේ කරවල වලින් ප්‍රසිද්ධ මීගමුවේ කරවල වේලන තැනක සාමාන්‍ය කරවල වලට ලංකාව ප්‍රසිද්ධයි ඒකෙන් මීගමුව වල ගොඩක් ප්‍රසිද්ධයි ඉතින් මීගමුවේ කරවල වේරන ලොකුම තැනක තමයි ඉන්නේ මෙතන එකේ කරවල තියෙනවා මේ දවස්වල ගොඩක් මේ බලයලු මේ තියෙන්නේ බලය බලකර බල මාළු වලින් හදන ඒක තමයි මේ හැමතැනම දාලා තියෙන සාමාන්‍යයෙන් දවස් එකමාරකින් මේක වේලෙනවා ඒ කියන්නේ අද උදේ 10ට දැම්මොත් පහුවදා දවල් 12 විතර වෙද්දී ගන්න පුළුවන් මොකද මේ දවස්වල අවුව ගොඩක් රස්නේ මෙහෙම යද්දි අපිවත් කරවල වෙනවා භාජන වල බාස්කට් වල දාලා දවස් දෙකක් තියන්න උන ලුණු දාලා මීගමු කරවල ලංකාව පුරා තියෙනවා මීගමු ඊට පස්සේ කල්පිටිත් ප්‍රසිද්ධයි මෙතන හැම කරවල වර්ගම තියෙනවා ඉතින් ගොඩක්ම මේ මේ පැත්ත දාලා තියෙන්නේ බල කරවල ඒ කියන්නේ මේ දවස්වල ගොඩක් අහු වෙනවා ඉතින් මේ සෙට් එකම බලය අයි මේ මොනවාද මොනවාද මුහුදු කුකුලා ඉතියාලෝනේ බලන්න මුහුදු කුකුලා රස කරවල එකක් මේ විදියට ඒක උඩින් විතරක් දැලක් දාලානේ මේ තියෙන්නේ මුහුදු කුකුලා උඩින් net එකකුත් දාලා තියෙන්නේ මැස්සෝ අහනකොට ඉතින් හරි පිරිසිදුව ආරක්ෂාකාරීව ඉතින් මේ විදිහට තමා මීගමුවෙන් කරෝල ටික නිෂ්පාදනය වෙන්නේ ඔයාලට එන කරෝල ටික මීගමුවෙන් එන කරෝල ටික මේ විදිහට මේ වගේ ලොකු මුහුදු තීරයක සම්පූර්ණ කරෝල කර්මාන්තය තමා මේ ප්‍රදේශයේ යන්නේ දියාලුවනේ මීගමුවේ මුහුදු තීරයෙන් මේ ප්‍රදේශය කියන්නේ මේ කොටුව පිටතනිය කියන්නේ මේ තානායම මේ ප්‍රදේශයට සාමාන්‍යයෙන් ඔයාලා බලන්න එනවා නම් මීගමුව පැත්ත කියන්නේ මේ කරවල වාඩි දැකලා නැති අය ඉන්න ඕන තරම් ඔයාලා බලන්න එනවා නම් මීගමුවේ ටවුන් එකේ ඉඳන් උසාවිය පැත්තට එන්න ඕන. ඒ කියන්නේ මීගමුවේ හැම බීච් එකම හැම මුහුදු වෙරළකම මේ විදිහට කරවල කර්මාන්තය නැහැ. ඔයාලා එන්න ඕන උසාවිය පැත්තට ආපුවම ලොකු පිට්ටනියක් තියෙනවා කොටුව පිට්ටනිය කියලා මීගමුවේ තියෙන ප්‍රසිද්ධම පිට්ටනිය. ඒක පිටිපස්සේ තමයි මේ විදිහට ඔයාලට කරවල වාඩි දැක ගන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්තේ පොඩි මේ මාළු මාකට් එක තියෙනවා. එතනත් යන්න පුළුවන්. මේ හරිය මේ බලය මේ කරවල වලට හදන්නේ මේ බැරල් වල ලුණු දාලා දවස් දෙකක් මේකේ තියෙනවා. මඩු නේ මේ? හලෝ නේ මේ මඩු කරවල. කරවල හොඳට වේවුලනාට පස්සේ අවුව නැති වෙන්න ඕනේ. කියන්නේ මේ වගේ ටෙන්ට් එකක් ගහගෙන ඒක පොඩ්ඩක් නිවා ගන්නවා. කියන්නේ රස්නේ පිටින් මෙයාලා අසුරන්නේ නැහැ පෙට්ටි වලට. එතකොට මොකද වෙන්නේ එහෙම කරොත්? ඒක අර නිකන් වතුර වගේ ඒවා වෙනවා පෙට්ටිය තියෙන්නේ. ඊට පස්සේ ආයෙ අමුයි කියලා ගෙනල්ලා. රයිට්. ඉතින් කරවල වේලන එකේ සෑහෙන තියෙනවා ටෙක්නික් එකක්. ඉතින් මේ විදිහට වේල ගත්තට පස්සේ මේ විදිහට ටෙන්ට් එකක් ගහගෙන මේ කරවල රස්නේ ගතිය නිවලා තමයි මේ ටික අසුරන්නේ. දියාලුවනේ අවුරුදු ගානකට ඉස්සලා කියන්නේ අවුරුදු 25කට 30කට ඉස්සලා මේ ප්‍රදේශයේ කරවල වේලුවේ නෑ. මේක තමයි මීගමුවේ කියන්නේ වටිනාම මුහුදු තීරයේ වෙලා තිබ්බේ සංචාරක ව්‍යාපාරය. මේ හරියේ මෙතන තියෙන්නේ රෙස්ට් හවුස් එකේ කියන්නේ ඔය එලිසබෙත් රජින ආපුහමත් නැවතිලා තියෙන්නේ අර පේන රෙස්ට් හවුස් එකේ. මේ ඉතින් හිතා ගන්න කියන්නේ මීගමුවේ තිබ්බ හොඳම තැනනේ. මේ හරිය තමයි ඔය ලන්දේසි බලකොටු වෙලා තිබ්බ. ඉතින් මේ අර තියෙන්නේ කොටුව පිට්ටනිය මීගමුව. ඉතින් ඔයාලා ආවොත් මේ හරියට ආවොත් කොටුව පිට්ටනිය උසාවිය මේ හරියට ඇවිල්ලා ඔය කරවල වේලන තැන් ඕව බලා ගන්න පුළුවන්. දවසට කොච්චර විතර කපනවද? කිලෝ 10000ක් විතර මේ ලෑල්ලේ. දවසට කපනවා කොහොමද? බෑලි තියෙනවා. බෑලි තියෙනවා. මේ ටිකේ බලද සෙට් වෙන්නේ? බල. මේ ටිකේ බලේ. එන කරෝ එන මාළුවව කපනවා. කොච්චර දුප්පත් කපන්නේ? කැපිලක් තමයි වෙන දවසට. උදේට ගියේ විතර පටන් ගන්න. ආයේ සාන්දරේ නා
Itu Dulu saya hanya nol nih. Dulu siapkan hari itu barrel. Barrel lagi dah? Dulu siapkan, ya.